ඉගෙන ගන්න නම් ගිලා මල්ලිලා ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි පාඩම් කරන්නේ කොහොමද කියන එක. එක එක අය පාඩම් කරන්නේ එක එක විදියට. එක්කෙනෙක් පාඩම් කරන විදිය තව කෙනෙක්ට හරියන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ මේ විදියට පාඩම් කරන්න පුළුවන් ක්‍රම 6ක්. ඔයාලටත් පුළුවන් මේකම වලට පාඩම් කරලා බලලා මේ ක්‍රම ඔයාලටත් හරියනවද කියලා බලන්න. එහෙනම් දැන් අපි බලමු මොනවද මේ ක්‍රම කියලා. පළවෙනිම දේ තමයි එක්සෑම් එකක් තියෙනවා කිව්වම ඒක ගැන බෑග්ග්‍රවුන්ඩ් චෙක් එකක් කරලා බලන්න ඕනේ. එක්සෑම් එකට එන්නේ මොන වගේ පේපර් එකක්ද කියලා හොයලා බලන එක විතරක් නෙමෙයි. එක්සෑම් පේපර් එක හදන්නේ කවුද? ඒ පුද්ගලයා මොන වගේ පුද්ගලයෙක්ද? එක්සෑම් එකෙන් පස්සේ පේපර් එකේ හරි වැරදි බලන්නේ කවුද? ඒ ටීචර් ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ මොන වගේ උත්තරයක්ද කියලා ඔයාලට පුළුවන් ඒ වගේ දේවල් හොයලා බලන්න. සබ්ජෙක්ට් එක උගන්වන ලෙක්චරර්ම ඔයාලට පේපර් එකක් හදනවා නම් ක්ලාස් එකේදී පේපර් එක ගැන කියන්නේ මොනවද කියලත් අවධානය යොමු කරන්න. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් කෙලින්ම ගිහිල්ලා ලෙක්චර් එකෙන් අහන්න මොන වගේ පේපර් එකක්ද එන්නේ කියලා. MCQ ප්‍රශ්නත් එනවද? රචනා ප්‍රශ්න විතරද එන්නේ කියලා අහලා බලලා ඔයාලට පුළුවන් ඒ අනුව පාඩම් කරන්න. මොකද MCQ පේපර් එකකට පාඩම් කරන එකේ essay පේපර් එකකට පාඩම් කරන එකේ ලොකු වෙනසක් තියෙනවා. දෙවැනි දේ තමයි ස්ටඩි ගයිඩ් එකක් හදාගන්න එක. ඔයාලට පාඩම් කරන්න ඕන නෝට්ස් පිළිවෙලකට හදලා සබ්ජෙක්ට්ස් වශයෙන් වෙන් කරන්න ඕනේ. එහෙම කරේ නැත්තම් ඔයාලට පාඩම් කරන්න ඕන මොනවද කියලා හොයාගන්න අමාරු වෙනවා. ඔයාලගේ නෝට්ස් පිළිවෙලකට තිබුණේ නැති වුණාම ඔයාලට පාඩම් කරන්න ඕන සමහර කොටස් මිස් වෙන්නත් පුළුවන්. ඒ වගේම පාඩම් කරන්න කලින් ඒ ගැන ප්ලෑන් එකක් තියෙන්නත් ඕනේ. ඔයා මුලින්ම පාඩම් කරන්නේ මොන සබ්ජෙක්ට් එකේ නෝට්ස්ද? ඒ ටික පාඩම් කරන්න කොච්චර වෙලාවක් යනවද කියලා ඔයාගේ ඔළුවේ අදහසක් තිබුණම ඒක ඔයාට පාඩම් කරන්න ගොඩක් ලොකු උදව්වක් වෙනවා. අනිත් කාරණ තමයි ඔයාලට පාඩම් කරන්නේ රිවියු ඩොකියුමන්ට් එකක් හදාගන්න එක. රිවියු ඩොකියුමන්ට් එකක් කියන්නේ සමයි එකක් වගේ දෙයක්. ඔයා නෝට් එක කියවනකොට ඒකේ තියෙන වැදගත් දේවල් පොයින්ට්ස් විදියට ලියාගත්තම ඒක ඔයාට පාඩම් කරන්න ගොඩක් ලේසි වෙනවා. රිවියු ඩොකියුමන්ට් එකක් හදාගත්තම ඔයාලට ලොකු නෝට් එකක් ආපහු කියව කියව පාඩම් කරන්න ඕනේ වෙන්නේ නැහැ. ඒ වගේම රිවියු නෝට් එක පාඩම් කරන එක ඔයාලට ගොඩක් ලේසි. එක්සෑම් එකට කලින් දවසේ ඔයා පාඩම් කරපුවා ආපහු මතක් කරගන්න කොටත් ඔයාට රිවියු ඩොකියුමන්ට් එක විතරක් කියවලා බලුවම ඇති. හතරවෙනි කාරණ තමයි ඇක්ටිව් රීඩින් කියන්නේ. පාඩම් කරනකොට නෝට් එක නිකන් කියවගෙන ගියාට කිසිම තේරුමක් වෙන්නේ නැහැ. පාඩම කියවනකොට අපි ඒක ඇක්ටිව් විදියට කරන්න ඕනේ. පාඩමේ තියෙන වැදගත් කරුණු හයිලයිට් කරන ගමන් එහෙමත් නැත්නම් ඒ වැදගත් කරුණු ආපහු ලියන ගමන් පාඩම් කරාම ඔයාලට ඒක ඉක්මනටම මතක හිටිනවා. ඒ වගේම තමයි ඒ විදියට පාඩම් කරනකොට ඔයාලට කම්මැලිකමක් දැනෙන්නේත් නැහැ. පස්වෙනි කාරණ තමයි පාස් පේපර්ස් කරන එක. පාඩම නිකන් කියවන ගමන් පාඩම් කරනවට වඩා ප්‍රශ්න වලට උත්තර ලියනකොට ඒ දේවල් ඉක්මනටම අපේ මතකයට යනවා. ඒ වගේම තමයි ප්‍රැක්ටිස් ටෙස්ට් එක කියන්නේ. ටීචර් කෙනෙක් විදියට හිතලා ප්‍රශ්න හදලා අපි මේ ප්‍රශ්න වලට උත්තර ලියලා අපි මේ ප්‍රශ්න වල හරි වැරදි බලනකොට ඒ දේවල් ඉක්මනින්ම අපේ ඔළුවට යනවා. මතක හිටිනවා. මේ ගැන මම ඔයාලට කීප සැරයක්ම කියලා තියෙනවා. මොකද මේ ක්‍රමය ගොඩක් වැදගත් ක්‍රමයක්. ප්‍රැක්ටිස් ටෙස්ට් එකක් කියන්නේ මොකක්ද? ඒක හදාගන්නේ කොහොමද කියලා මම ඊට කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒ වීඩියෝ එකේ ලින්ක් එක මම පහල ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. ඒ වීඩියෝ එක බැලුවේ නැත්නම් අනිවාර්යයෙන්ම ගිහිල්ලා ඒ වීඩියෝ එකත් බලන්න. අනිත් කාරණා තමයි යාළුවොත් එක්ක එකතු වෙලා පාඩම් කරන එක. ගොඩක් වෙලාවට තනියම පාඩම් කරනකොට ඉක්මනටම අපිට ඒක එපා වෙනවා. කම්මැලි හිතෙනවා. හැබැයි යාළුවොත් එක්ක පාඩම් කරනකොට කොයිම වෙලාවකවත් අපිට කම්මැලිකමක් දැනෙන්නේ නැහැ. ඔයාලා දන්නේ නැති දෙයක් තියෙනවා නම් යාළුවෙක්ගෙන් අහගන්න උනත් පුළුවන්. ඒ වගේම ඔයාලා ප්‍රැක්ටිස් ටෙස්ට් වගේව හදලා තියෙනවා නම් යාළුවොත් එක්ක ඒව මාරු කරගෙන උත්තර ලියලා බලන්නත් පුළුවන්. එතකොට ඔයාලට වැඩි දැනුමකුත් එනවා. හැබැයි යාළුවෝ කට්ටියක් එක්ක එකතු වෙලා පාඩම් කරනකොට කාලේ නාස්ති කරන්නේ නැතුව වෙන වැඩ කරන්නේ නැතුව අවධානය පාඩමටම රඳවලා තියාගන්න මතක තියාගන්න ඕනේ. ඔයාලටත් පුළුවන් මේ විදියට පාඩම් කරලා බලලා මේ ක්‍රම ඔයාලට හරියනවද කියලා බලන්න. මම හිතනවා මේ වීඩියෝ එක ඉගෙන ගන්න නංගිලා මල්ලිලාට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඒක නිසා අපේ B3 YouTube channel එකට තාමත් subscribe කරලා නැත්තම් දැන්ම subscribe කරලා bell icon එකත් click කරන්න.
මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා යාළුවන්ට දැනගන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු.